සුබ දවසක් ඔයාලා හැමෝටම. ගොඩක් ආදරෙන් පිළිගන්නවා දත් ඔයාලව SL Creative YouTube channel එකට. ඉතින් මම අද අරන් ආවේ ඔයාලට ඉතාමත් වටින වීඩියෝ එකක්. ඔයා ගොඩක් වෙලාවට අනවශ්‍ය වීඩියෝ නරඹනවා ඇති. එක්කෝ අනවශ්‍ය වීඩියෝ ඩවුන්ලෝඩ් කරනවා ඇති. දැනට අවුරුදු 6ක් තිස්සේම ලංකාව අනවශ්‍ය වීඩියෝ බලන ප්‍රතිශතයේ පළවෙනි ස්ථානය. මේකට මොකද හේතුව? ඔයා දැනටමත් අමාරු වෙලා ඉන්නේ. ඔයාගේ ඩීටේල්ස් ඔයා අනවශ්‍ය වීඩියෝ බලුවා නම් හෝ අනවශ්‍ය දෙයක් කරා නම් ඔයාගේ ඩීටේල්ස් අනිවාර්යෙන් ඒගොල්ලෝ අතේ තියෙන්නේ. එහෙනම් මේ සෙටින් ටික වෙනස් කරගන්න තියෙන්නේ. තාමත් මාව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් මං අලුත් වීඩියෝ එකක් දාපු ගාම ඔයා ළඟටම notification එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඔයා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ චෝමි බ්‍රවුසර් එක. ඒ කියන්නේ වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරද්දී, ඔඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරද්දී නැත්නම් ඉන්ටර්නෙට් එක යද්දී මොකක් හරි ගැන සර්ච් කරද්දී ඔයා අනිවාර්යයෙන්ම ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ මේ චෝමි බ්‍රවුසර් එක. ඉතින් මේකේ තමයි මේ දේවල් තියෙන්නේ. අපේ හැම ඩේටාබේස් එකක්ම මෙයාලා තමයි ඇක්සස් කරන්නේ. ඔයා හිතන්නේ ඔයා අනවශ්‍ය වීඩියෝ බැලුවා කියලා. ඔයාගේ තොරතුරු ටික ඔයා හිතන්න එපා මෙතන හිස්ටෝරියෙන් මැකුවට මේ දේවල් නැහැ කියලා. ඒ වෙබ්සයිට් වලින් ඔයාගේ පර්සනල් ඩේටා ටික ඔක්කොම අරන් තියෙන්නේ. ඔයාව ඕන වෙලාවක කැප්චර් කරන්න එයාලට ඕනි වෙලාවක හැකියාවක් තියෙනවා. ඒ හින්දා මම මේ කියලා දෙන සෙටින් ටික වෙනස් කරන්න. ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ චෝම් බවුසර් එක ඕපන් කරගන්න එක. ඕපන් කරගත්තට පස්සේ මේ වගේ පෙන්නයි. මෙතනදී දකුණු පැත්තේ උඩම තියෙනවා තිත් අයිකන් තුනක්. මේ මෙතන. ඔයා එකපාරක් එතන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ වගේ වැටේ. මෙතන ඔයා පල්ලෙහාට එද්දී තියෙනවා සෙටින් කියලා. නැත්නම් ඩෙස්ක්ටොප් සයිට් එකට පාතින් තියෙනවා සෙටින් කියලා. ඔයා එතන එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාව මේ වගේ තැනකට වැටේ. ඊට පස්සේ මෙතන යන්න යටට. යද්දී තියෙනවා ඇඩ්වාන්ස් කියලා ඔප්ෂන් සෙට්. මෙතනදී ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ සයිට් සෙටින් කියලා ඇති. ඔයා එතන ක්ලික් කරන්න එකපාරක්. ක්ලික් කරාට පස්සේ මේ වගේ ඔප්ෂන් ටිකක් ඔයාට පෙන්නයි. මේ තමයි චෝම් බ්‍රවුසර් එකෙන් ඔයාගෙන් පර්මිෂන් ඉල්ලලා තියෙන ටික. ඒ කියන්නේ ඔයා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගද්දී පර්මිෂන් වලදී ඔයා ඕකේ කරනවා. ඒගොල්ලෝ ඔයාගෙන් ඉල්ලලා තියෙන පර්මිෂන් ටික තමයි මේ ටික. මෙතන තියෙනවා දෙවෙනියට ලොකේෂන් කියලා. එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ වැටේ. ඇයි මේ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකට ලොකේෂන්? මෙතනින් තමයි අපි මොන රටේද කියලා අහුවෙන්නේ. කොතනද ඉන්නේ කියලා අහුවෙන්නේත් ලොකේෂන් ඔන් කරොත් ඔයා ඉන්න තැන අනිවාර්යෙන් මේකේ අයිතිකාර සමාගමට බලා ගන්න ඕන වෙලාවක පුළුවන්. ඒ හින්දා ඔයා මෙතන ලොකේෂන් එක ඕෆ් කරන්න. ඒකයි ලංකාව 6 වෙනි වරටත් පළවෙනි ස්ථානය උනේ. මෙතනදී ඔයා එකපාරක් මෙතන ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔටෝ එයා ඕෆ් වෙනවා. ඔයා බැක් වෙන්න. බැක් වෙලා ඊළඟට තියෙන කැමරා කියලා ඔප්ෂන් එක. ඒක ක්ලික් කරන්න. මේ කැමරා කියන්නේ ඔයාගේ බෑක් කැම් එක වගේම සෙල්ෆි කැම් එක. මේ දෙකම එයාට පාලනය කරන්න පුළුවන්. ඔයා ෆොටෝ ගැහුවත් නැතත් එයාලා ඔටෝ ඔයාගේ ෆෝන් එක පාලනය කරනවා. එයාලට ඕන වුණොත් ඔයාගේ ෆොටෝ එකක් එයාලා ඇක්සස් කරලා ඔයාගේ ෆොටෝ දෙකක් ගන්නවා. ඒ හින්දා ඔයා දැම්ම මේ කැමරා කියන එකත් ඔෆ් කරා. ඊට පස්සේ තියෙනවා මයික්‍රෝෆෝන්. ඒ කියන්නේ ඔයාගේ කටහඬ. ඔයාගේ කටහඬ ඕන වෙලාවක එයාලට ගන්න පුළුවන්. ඔයාලා දන්නේ නැහැ මේ කිසිම දෙයක්. ඔයාලා මොකද පර්මිෂන් වලට ඕකේ දීලා තියෙනින් දන්නේ නැහැ ෆෝන් එකේ වෙන කිසිම දෙයක්. එයාලා ඔටෝමැටිකලි හොරෙන් ඔයාගේ ඩේටාබේස් සියල්ලක්ම අරගන්නවා. මේ මයික්‍රෝෆෝන් කියලා තියෙන එකත් ඕෆ් කරන්න. ඊට පස්සේ පල්ලෙයාට යද්දි තියෙනවා තව නොටිෆිකේෂන් කියලා. මේ නොටිෆිකේෂන් වලින් එයාලා ඔයාට වෛරස් එවනවා. ඒ වගේම ඔයාව අනවශ්‍ය වෙබ්සයිට් වලට ඇදලා ගන්න මේගොල්ලෝ මේ නොටිෆිකේෂන් එවනවා. ඒ හින්දා ඔයා නොටිෆිකේෂන් කියන එකත් ක්ලික් කරලා ඒක ඕෆ් කරගන්න. ඊට පස්සේ පල්ලෙයාට යද්දි තියෙනවා පොප්අප් කියලා. ඒකත් ඔයා ක්ලික් කරන්න. ක්ලික් කරලා ඒක ඔන් කරලා තියෙනවා අනිවාර්යෙන් ඕෆ් කරගන්න. ඊට පස්සේ බැක් වෙන්න. බැක් වෙලා පල්ලට එද්දි තියෙනවා ඇඩ්ස් කියලා. මේක ඔයා ක්ලික් කරන්න. මේ ඇඩ්ස් කියන්නේ ඔයා වෙබ්සයිට් එකකට යනවා කියලා හිතන්න. ඒ වෙලාවට ඔයාට අනිවාර්යෙන් මේකට මූණ දෙනවා. ඔයාට ඇඩ්ස් ගොඩක් පෙන්නනවා. මේ එකක් හරි ලාවට හරි ටච් වුණොත් අනිවාර්යෙන් ඔයා ඒ වෙබ්සයිට් එකට යනවා. ඇඩ් එක බලන්නේ. ඒ ඇඩ් එක දාලා තියෙන්නේ වෙබ්සයිට් එකකට යන්න. නැත්තම් ඒ ඇඩ් එක කියන්නේ වෛරස් එකක්. ඔයා නිකන් ක්ලියාවට ක්ලික් කරොත් ඔයා ෆෝන් එකේ වෛරස් එක ඇවිල්ලා ඔයා ෆෝන් එක විනාශ වෙලා යනවා. එහෙමත් නැත්තම් ඔයාගේ තොරතුරු තව වෙබ්සයිට් එකකට ගන්න තමයි මේ උපක්‍රමය දාලා තියෙන්නේ. ඔයා අනිවාර්යෙන් මේක ඔන් කරලා තියෙන්නේ. ඔයා අනිවාර්යෙන් මේක ඕෆ් කරගන්න. තව පල්ලට යද්දි තියෙනවා ස්ටෝරේජ් කියලා. ඔයා ඒක ක්ලික් කරන්න. මේ වගේ තැනකට එයි. ඔයා නිකන් මෙහෙම පල්ලට යන්න. මේ තමයි ඔයා දැනට ගිහිල්ලා තියෙන වෙබ්සයිට් එක. ඔයා දැනුවත් හෝ නොදැනුවත් ඔයා පාවිච්චි කරලා තියෙන වෙබ්සයිට් තමයි මේවා. මේ
හැම වෙබ්සයිට් එකකින්ම ඔයාගේ ඩේටාබේස් අරන් තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ තොරතුරු සියල්ලක්ම අරන් තියෙන්නේ. මෙයාලා තමයි ඔයාව පාලනය කරන්නේ. ඔයාගේ ෆෝන් එක අතේ තිබ්බට ඔයා මේකෙන් අනම්මනම් බැලුවා, එක්කෝ මොකක් හරි වැඩක් කරා, ඒ මොනවා කරත් ඔයාව පාලනය කරන්නේ මේ සයිට් තමයි. මේ වෙබ්සයිට් වල තමයි ඔයාගේ ඩේටාබේස් දැනටමත් තියෙන්නේ. ඔයාට දැන් කරන්න තියෙන්නේ මෙතන clear site storage කියලා තියෙනවා යට නිල් පාටින්. ඒක එකපාරක් ක්ලික් කරලා මේ සයිට් ඔක්කොම clear කරන්න. ඒ කියන්නේ මේ සයිට් වලින් ඔයා සම්පූර්ණ log out වෙනවා මෙතන. ඊපස් back වෙන්න. ඔයා මේ අනවශ්‍ය වීඩියෝ බලනවා නම් අනිවාර්යයෙන්ම මේ සෙටින් ටික වෙනස් කරගන්න. මොකද ඔයාගේ bio data ඒගොල්ලෝ අරගෙන යාල තමයි ඇක්සස් කරන්නේ ඔයාව. ඔයාට කරන්න කිසිම දෙයක් නැහැ. ඔයාට මේකට ගන්න නීතිමය ක්‍රියාමාර්ගයක්වත් නැහැ. මොකද ලංකාවේ කිසිම තැනක කිසිම නීති රාමුවක් නැහැ social media වලට. ඒ හින්දා තමාගේ ආරක්ෂාව තමා සතුමයි. ඒ නිසා දැම්ම මේ සෙටින් ටික වෙනස් කරගන්න. ඒ වගේම තමයි මේ ඇප් එක හොඳයි නම් තියාගන්න, නැත්නම් uninstall කරලා දාන්න. මොකද තව Firefox වගේ ගොඩක් ඇප් තියෙනවා. මේ ඇප් 100% sure. මොකද මේ Chrome කියන ඇප් එක දැනටමත් ගොඩක් කට්ටියකින් බැනුම් මහන ඇප් එකක් වෙලා තියෙන්නේ. ඒ personal data හොරකම් කරපු නිසා. ඒ හින්දා ඔයා මේ සෙටින් ටිකක් වෙනස් කරගන්න. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් පල්ලෙන් like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙට දැනගන්න शेयर करना तम तक करने पा ताम अत माव सब्सक्राइब कर लेने तम पाले आती ना सब्सक्राइब बनने क्लिक कर ले इट यहाँ पे तो दिया बेल आइकन ने क्लिक कर लत मंगलो वीडियो का दाब गाम में वाल लांगर में नोटिफिकेशन ने गेन ने गाने पुला ये ना तावत मेरे वाके बाटने वीडियो एक की हम उनका मम्मा सामुगान्नो मम्मा लाहिरु सहरांगा।